ඒකුවේ ඔයා ඔයා කිව්වේ ඇඟ හූරන හූරන ගතියක් වගේ තියෙනවා කිව්වනේ. ඔව් ඒක ඒක තිබිරනම්ට අර සිද්ධියෙන් පස්සේ මේවෙන් පස්සේ ඒක මට නැතුව ගියා. මොන සිද්ධියෙන් පස්සේද? අර මේ ළඟටම කිව්වේ අර මේ මෑණියන් කෙනෙක් යාලා මගේ ඉස්සෙම ගියා තමයි ඇතුලේ තියෙනවා කියලා අයින් කෙරුවා. ඇඟ ඇතුලේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මොකද මම තරන්නේ නැහැ මට පහුවෙවි හරි අලස ගතිය මගේ කැන්සීම කොන්ද කැන්සීම ඔය වගේ සමාජ අවස්ථක නැගිටින්න බෑ කොන්ද උඩ කිසිත් තරඟ උඩ කෙනෙක් නැගලා වගේ බොහොම අමාරුවකින් ඉන්නේ ඒ කියන්නේ ඒක මරුණට පස්සේ මරුණට පස්සේ ඒ කියන්නේ මරණ ඒක නවත් එක සම්බන්ධයක් තිබුණද යාළුද තරහද නැහැ ડોක්ටර් එහෙම කියන්නේ ඒ වයස කීයද මැරිච්ච මනුස්සයගේ මැරිච්ච මනුස්සයගේ යාගේ අවුරුදු 90ක් කරලා තියෙනවා හා 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 90ක් හා එයා බඳලා හිටපු කෙනෙක්ද එයා බඳලා යාගේ දරුවෝ ඉන්නවා දරුවන්ගේ දරුවෝ ඉන්නවා දැන් හා ඔයත් කරේ එයා පාවිච්චි කරපු හැම බඩුවම ගිනලා මම හිටපු ඇනෙක්සකට දැම්මා හා 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 ඉතින් ඉතින් මම ඒක මම කොච්චර හවුස් කිව්වා කියලා මම ඒක මේ මම ඒක ඉච්චන මට ඒක හොගෙන ඉච්චන මේකත් ඉච්චේ නැහැ ඉස්සේ මම ඒක පස්සේ ටික 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 අමාරු කම් ඇති වෙන්න පටන් ගත්තා පස්සේ මම ඉතින් තමයි ඒක වල දැක්කත් මට මේ මේ හවුස් නක් ගන්න ඒක කියලා මම දුව කෑරි නැහැ මම පුරපු පාරවල් තියනවාද? ඒකේ ෆොටෝස් තියනවා. පුරපු පාරවල් තියනවා. දැනෙන්නේ දැනන්නේ නැහැ. ඒ මොකිට දවාවකින් නැති වෙලා යනවා ඒ මොකක්ද? ආ ඒකනේ. පුරපු පාරක් එනවා ඊට පස්සේ නැති වෙලා යනවා. ඊට පස්සේ නැති වෙලා යනවා. හ්ම් හ්ම්. ඊට පස්සේ නමත ඊට පස්සේ කොමත් මට මේ කියන්නේ. පස්සේ මම පාටේ ඉන්න ડોක්ටර්ස් වලින් මගේ මේ බඩේ කැක්කමට බෙහෙත් ගත්තා. හ්ම්. මොකද හස්බන්ඩ් කිව්වේ? ඒ කියන්නේ හස්බන්ඩ් කිව්වා ඔයාට එයා වශියක් දීලා තියනවා කියලා. එයා එයා මට දීලා තියනවා කියලා. හා. ඒ කියන්නේ එයා වෙන් වුණාට පස්සේ තමයි ඔයාට කිව්වේ. ඒ මම වෙන් වුණාට පස්සේ කිව්වේ. ඒ කියන්නේ ඔක ඔයාට කැන්සල් එකට දෙනවා. ඊපස්සේ ඉතින් මම හිතුවා එයා කොහොමවත් මෙන්ටලි ඩවුන් වෙන්න එකේ කියව කියන නිසා වෙන්නේ නැති කියලා මම ඒක එච්චර ගණන් ගත්තා. හ්ම් හ්ම්. ආයෙත් ડોක්ටර් මම මේ මට මේ බඩේ කැක්කුම දැන් මම හැමතැනම මේ ගත්තට මේක හරියන්නේ නැති නිසාම පස්සේ මම නව ලෝක ඩොක්ටර්
संपूर्ण रिपेयर औषध तीन दूर पास एक हरियट प्रतिकार मलगिय प्राण बंधनवा ओरक रिपेयर हरियट बेतना हर एक हर अपराध है बला मलगिय प्राण वाली मनुष्य जीवित देवा मार कथा वाली डॉक्टर पसंगे पसंगे पसंगे
බඩේ ඇඟේ ඉන්නකොට එනවා ඉතින් කොහෙ ගියත් එයා ලෝකෙට ගියත් දිව්‍ය ලෝකෙට ගියත් එනවා පස්සේ මේ පිටරට පිටරට ගියත් එනවා ඕ ඒකයි ડોක්ටර් මම ඕක කදින්ම මේක මෙහෙම දැක් තියෙනජර කදින්ම විශ්වාස කරපු එකක් තමයි මමයි දුවයි ගෙදර ඉන්නකොට ඒක ගෙදරක එහා පැත්තේ ඇඳක් තිබ්බා ඒ ඇඳේ කෙනෙක් මේ නිකන් නිදා ගන්න බර දෙන්නේ ඇඳට දැන් සමහර කෙනෙක් බර වෙනකොට අපිට ඇඳ ටක්ටක ගන්න සද්දයක් එනවනේ ඒ විදිහම සද්දයක් මට ආවා ඒකට බබාට දුවට ඇවිත් වයස මාස 6යි පස්සේ මට හිතටම තරහ ගියා මට තරහ ගියාම නෝ දුවම ටක් ගන්න යන කීන ඡාලෙන් කියන බෙඩ්ෂීට් එක තරහ ගෑවෙලා අපි මේ වතර ගෙන ගැහුව ඇඳට පින් එක කින්නන ඵලයක් කියලා මේ මම තනියම පස්සේ මේ පහුවෙනි කතාව දවස් දෙකකට විතර පස්සේ බාත්รูම් එකේදී මේ මම හොඳට හිටියා වතුර පොඩක් බාත්รูම් එක ඇතුලේ තිබුණෙත් නැහැ එක පාරකටම ડોක්ටර් මාව තල්ලු කරනවා අනිවාර්යයෙන්ම තල්ලු කරනවා කියන්නේ මම තල්ලු කරන ගැහුවට ගැහුව පිටියට අත මට සපෝට් කරන ඉන්න පුළුවන් නමුත් කිසිම සපෝට් එකක් දුන්නේ නැහැ මාව ඇත්තටම දැකිච්ච පාර ડોක්ටර් මගේ පොළොව පිටිපස්සේ වැදිනා නිකන් අර පොල් කට්ටක් මට්ටමට නිකන් ඉදිමෙලා වගේ ආවා ඊට පස්සේ මම එතනදී තමයි විශ්වාස කෙරුවේ ඊට පස්සේ ආයෙදාම ડોක්ටර් ලයිට් ඔෆ් වෙනවා ලයිට් ඔන් කරනවා නමුත් මම ඔන් වෙනවා ඔෆ් වෙන තත්ත්වයක ඇහෙන ස්විච් සද්දය ඇහෙනවා ස්විච් සද්දය ඇහෙනවා මේ ස්විච් එකක් දානවා ස්විච් අනිත් එක ටෙලිෆෝන් එකක් රින් වෙනවා ඇහෙනවා කියතුනේ ඒක තමයි ටෙලිෆෝන් එකක් නැහැ හා ටෙලිෆෝන් එකක් නැහැ ටෙලිෆෝන් එකක් නැහැ කියතුනේ නමුත් රින් වෙනවා ඇහෙනවා එතකොට ඇහෙනවා මට දැන් මම බලන කොහෙද මේක කොහෙද මගේ ෆෝන් දෙකම තියෙනවා මගේ ඩේටා එකයි මගේ පොඩි ෆෝන් එකයි දෙකම පැත්තක තියෙනවා නමුත් ඒකට අර නිකන් ෆෝන් එකක් නැත්නම් මගේ වැඩේම අර කාමරේ යවුසවද කොහෙද මේ රින්ගින් ටෝන් එක ඉන්නේ කියලා කොයි හම්බෙ එතකොට තමයි මම දැනගත්තේ පස්සේ මම හිටියේ උඩ තට්ටුවේ පහළ තට්ටුවේ ඒ ආන්ටි හිටියේ ඒ ආන්ටි ඉඳලා හිටලා ඇවිත් යනවා පස්සේ මම මේ ආන්ටි ගාවට ගිහින් ආවා ආන්ටි මේ ගෙදර මොකක් හරි සිද්ධියක් තියෙනවද පස්සේ ආනේ නේ දුර එහෙම කිසි දෙයකට බය වෙන්නේපා ඒ ආන්ටි ගියාම ડોක්ටර් මම තාත්ත තනියම ඒ ගෙදර ඉන්නේ පස්සේ එක දවසක් මේගොල්ලෝ මම උග කිව්වට පස්සේ මේගොල්ලෝ මේක පාරටම මම උඩින් ඉඳන් පහල බලනකොට මේ කුකුලෙක් කියලා කිහෙල් දාස්ත මොනාද මන් දන්නේ කියලා ලොකු සලමක් නැටුවා ඒ පහල එතකොට මේ ડોක්ටර් මම ඕවා ගැන එච්චර විශ්වාසයක් තිබුණේ නැහැ. ඒකට ඒගොල්ලෝ මට කිව්වේ මෙහෙමයි. යාරගේ පහලට ඇවිල්ලා මෙතන කෙනෙක් මේ ඉන්නවා. ඒ කෙනා වලවන්න යන්නේ අපිට නෝල් බඳින්න අතට. එතකොට මම කතෝලික නිසා මම ඒ වංශක විශ්වාස කරේ නැහැ. පස්සේ ආකෝ එහෙම නොගියෝ එහෙම උනේ නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. මම නෑ නෑ මම විශ්වාස කරන්නේ අපි දොරවල් වහගෙන ඉන්නවා එහෙම කියලා කිව්වා. ඒ අතරේදී මගේ ගෙදර කැවුම් තිබ්බා. මම කැවුමක් ගමී පිස්සු මේ මිනිස්සුන් දෙකලා මම ඒකටත් කෑවා. අත අනේ එතනින් පස්සේ තමයි මම හිතන්නේ එක්කෝ ඒ එළවපු කුට්ට පස්සේ මම හෙව්ව කවුද මේ එළවන්නේ ඇයි මොකද කියලා වටින් පිටින් ආරංචි කරලා බලද්දි ඔය ගේ හදද්දි හිටපු මම ඔය ගේ හදනකම්ම බලාගත්තු මිනිස්සෙක් හිටියලු. පස්සේ මෙයාලා තර තියෙන මේ ගේ හැදුව ඔක්කොම ඉවරුණාට පස්සේ මේ මිනිස්සාව එළවලා දාලා තියෙනවා. කොටේ මනුෂ්‍ය නිදාගත්තු ඇද තමයි මං ඉන්න කාමරේ තියෙන්නේ. ඊට පස්සේ මෙයාට මේ කොමහරි මෙයාගේ එළවුවට මම හිතනවා එක්ක උඩට ආවා එනවා මේ කැවුම් බැදුම් ඔක්කොම තිබ්බා උඩ. ඒකත් එක තමයි අර මාව වැටුණා ඊට පස්සේ. ඊට පස්සේ මම ඉතින් ඉක්මනින් මයින් වෙලා ගියා. මගේ ඊට පස්සේ දැම්මා එකන වාක්‍යන ඔය අනෙක්සගේ කට්ටියද ඔය කුකුලෙක් ගිනාලා පහල කිය කරේ ඒ අර කිව්වේ අනෙක්සගේ අර ඔව් ડોක්ටර් මරුණට මරුණට පස්සේ තමයි එහෙම කරේ නේ කුකුලෙක් ගිනාලා මරුණට පස්සේ අරයාගේ එළව ගන්න ඕනන්ට හා 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 එයා හරි ඒක කරා ඒගොල්ලන්ට ආරක්ෂාව දාගන්න අනිත් අර පිටින් ඉන්න අයට කො කිසිම මේකක් නැහැ ඔව් ඒක තමයි ඒගොල්ලන් නූල් බඳිනකොට ඔයත් බඳින්න ඕනේ නැත්තම් ඒක ඔයාගේ ළඟට එනෝනේ ඒක තමයි වෙන්නේ නැත්තේ නේ ඔයා බඳිනා අන්න ඒක තමයි ඔව් හරිම කේස් තමයි අනිවාර්යෙන් එහෙම වෙනවා අපෝ හරි භයානකයි මලගිය පරවන ජීවත් වෙලා ඉන්නකම් හොඳයි මැරිච්ච හැටි ඉවරයි මරුණ හැටි ඉවරයි අනේ ඔව් ડોක්ටර් මේක බෙහෙතකින් මේවා ඔව් ඒවා මගේ තියෙන ස්පිරිටුවල් මෙඩිසින් කියලා ඒවෙන් බෙහෙත් කරන්න ඕන මාස 6ක් කරන්න ඕන බෙහෙත් වර්ග හතරක් තියෙනවා ඒ විදිහට දෙනවා මට මේ මං
ඒ කියන්නේ අතරම යවා ගන්න ඕන නැති ඒ විදිහට කරන්න ඕනේ තියෙම කරාම.